Our Kitchen YouTube channel එකට ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. අපි අද හදන්නේ රසම රස බයිට් වර්ගයක්. මන්්‍යොක්කා බයිට්. මේක ක්‍රිස්පියට රසට කන්න පුළුවන් බයිට් වර්ගයක්. පාන් පිටි අවශ්‍ය වෙන්නේ නැහැ. මන්්‍යොක්කා තමයි අවශ්‍ය වෙන්නේ මේක සකස් කරගන්න. අපි බලමු කොහොමද මේක හදන්නේ කියලා. මුලින්ම අපි කැමැති ප්‍රමාණයකට මන්්‍යොක්කා ගන්නවා. මේක වරදින්නේ නැහැ. මන්්‍යොක්කා කැමැති ප්‍රමාණයකට අරගෙන ඒ වගේ පොත්ත ඉවත් කරගන්න ඕන. පොත් ඉවත් කරගන්න එක मैदी खपला पास करगान पुलवा पापीट भावीता करानी नतीसा मे वगे बाइट वर्ग गुडा क्रॉसे वगे गुणेन वेडी हरी मेती अभी पोत कर सोदला मंजोटिक अटदन मे मंजोक प्रति वलट कपागन कुड़क हीनी अभी कपागन तरम तमाइ बैट कुड़क रसट एंड क्रिस्पी गति वेवे वाल पेन मम्मे कपागन तीन विद्यपट तीन मे अभी कपागत मंजोक प्रति टिकट लून टीकागन मेकट मेक उन्वा तमगा මේකට ලිපේ තියලා තඹ ගන්නත් පුළුවන් නැත්නම් මේක තැඹිලා වැඩි වෙන නිසා අපි නටවගත්ත උණු වතුර ටික මේ මඤ්ඤොක්ක පෙති තියෙන පඳුරට දාන්න ඕන මේක විනාඩි 5ක් විතර තියෙනකොට අපිට ඉක්මනින්ම ඉවත් කරගන්න පුළුවන් මේක සම්පූර්ණයෙන්ම තැඹෙන්න අවශ්‍ය නැහැ මොකද අපි මේක බදලා ගන්න නිසා මේක තැඹුණාම වලට සුවඳ එනවා එතකොට ඉක්මනින්ම අපි मेटी इवत करगन रेदी क्याल पीड़ित रेदी क्या करगन मेटिक उतलाकोट मेके वतरटीक अभी बदीन गोटे वतरटीक संपूर्ण बेरीला तीयनवा वाल पेनवा मम करगा विद्य විනාඩි 5ක් වගේ ඇතුළත අපේ මඤ්ඤොක්ක පෙති ටික අපි උණු වතුරකින් ඉවත් කර ගන්න ඕන. නැතිනම් තැඹිලා වැඩි වුණා තින් අපේ මේවා කැලි වලට කැඩෙන්න ඉඩ තියෙනවා. ඔයාලා මේවා කැපීමේදී ගොඩක් හීනියට කපා ගන්න උත්සාහ කරන්න. දැන් තියෙන අපිට මේ ටික වතුර ටික බේරුනාම බෙදගන්න. අපි තාච්චියට තෙල් ටිකක් අවශ්‍ය ප්‍රමාණයට දාලා මේන් ටික ටික දාලා බෙදගන්න ඕනේ. මේකේ පැහැය වෙනස් වෙලා ක්‍රිස්පි ගතියට එනකම්ම බදින්න. මේකේ පැහැය ගුරු පාටට හුරු වෙන්න වටේ ගුරු පාට වෙනවා සම්පූර්ණ මැද ගුරු පාට වෙන්නේ නැහැ. ඒ වෙනතුරුම ඔයාලා බෙදගන්න ඕනේ. කළු වෙන්න නම් දෙන්න එපා. टिकेन टिक पाट वेनवाट पेनवा दें टिकर गुरुपहट हुरवेला वटे गुरुवेला गुरुपहट हुरवेन को अभी मेवा लिपेंगी वत्कर वाले पेनवा पहाय मुनवाद कीला दें अभी मेवा लिपेंगी वत्कर हदाने मेतीने अभी लिपेंगी वत्कर मनोका पेति टिक අපි දැන් කීප වරකදී බදලා ඉවත් කරගත්ත මඤ්ඤොක්ක ටික තමයි මේ තියෙන්නේ. හරිම ලස්සන පාටකින් තියනවා වටේ ගුරු පාටට හුරු පාටක් වෙන්න. දැන් අපිට තියෙන්නේ මේ ටිකට මිරිස් ලුණු දාගන්න. මුලින්ම අපි අපේ මඤ්ඤොක්ක ප්‍රමාණයට සරිලන විදියට මිරිස් හැඳි කිහිපයක් දාගන්න ඕනේ. ඒක අපි ගන්න සැර ප්‍රමාණයට අනුව. ඊට පස්සේ ලුණු ටිකුත් ඒකට එකතු කරගන්න ඕනේ. දැන් අපි මේකටම අපේ මඤ්ඤොක්ක බදගත්ත මඤ්ඤොක්ක පැති ටික එකතු කර ගන්න ඕනේ.
බලන්න දැන් අපේ මඤ්ඤොක බයිට් එක සූදානම්. ඉත පහසුවෙන් ඉක්මනින්ම හදා ගන්න අපිට පුළුවන් වුණා. අපිට තියෙන්නේ මේස් කුඩු ලුණු දාලා මේක මිශ්‍ර කරගන්න තමයි තිබුණේ. බලන්න මේක ක්‍රිස්පියට රසට තියෙනවා. හරිම රසවත්. ඔයාලා උත්සාහ කරන්න. අපේ YouTube channel එක subscribe කරන්න.